එතෙම් ධර්ම දක්ෂිනාවේ පින්බර දායකත්වය දරනු ලබන්නේ අලුගෝමුල්ල අරුගොඩ ශ්‍රී ඉන්දසාර මාවතේ රත්න නිවසේ පදිංචි එම්.බී. උපවතී සිල්වා මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින්. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත්කතන් धर्म दक्षिणावट बेडमुता गरु देशिपाद बल्पुले गौतम स्वामी भाषे අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ අදත් ශ්‍රවණය කරන්නට සදහ සිටින් සම්බන්ධ වෙන ඔබ හැම දිනාටම අපි සිහිපත් කරන පින්වත්නි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති සූත්‍රය මේ සූත්‍රයේ පින්වත්නි ඔය නම් දේශන ගණනාවක් තියෙනවා අද සංයුත නිකායේ බොජ්ජංග සංයුත්තේ සඳහන් වෙන ආනාපාන සති සූත්‍රයයි සාකච්ඡා කරන්නේ මේ දේශනාවේ සඳහන් වෙන්නේ පින්වත්නි ආනාපාන සති භාවනාව තුළින් බොජ්ජංග දියුණු කරගන්න පුළුවන් විදිහ ගැන අපි ඔබට අද විශේෂයෙන්ම ආනාපාන සතිය පිළිබඳව නෙමෙයි මම කියා දෙන්න යන්නේ ඒ තුළින් බොජ්ජංග වඩන්දී බොජ්ජංග කියන්නේ මොනවද බොජ්ජංග වඩනකොට එන බාධා මොනවද බොජ්ජංග දියුණු කර ගන්න කෙනාට ඒක කරන්න ඕන ක්‍රමානුකූල පිළිවෙල ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අද දේශනාවට ඉතාම ගෞරවයෙන් දායකත්වය දරන්නේ අලුබෝමුල්ල අරුත්ගොඩ ශ්‍රී ඉන්දසාර මාවතේ රත්න නිවසේ පදිංචි එම්.බී. උපවති සිල්වා මහත්මියතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ පින් ඇති දායකත්වයක් ඔබගේ ශ්‍රාවකත්වයක් සමග අපි දැන් මේ දේශනය ආරම්භ කරනවා. පින්වත්නි, ඉතාම පිළිවෙලකට බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනයක්ම තේරුම් ගන්න පුළුවන්. බොජ්ජංග කියන දේ පැහැදිලි අපි ඉස්සෙල්ලා වචනය ගැන සිහිපත් කරලා දුන්නොත් බෝධි අංග කියන එකයි බොජ්ජංග කියන්නේ බව ඔයත් දැනගෙන ගන්නවා ඇති. පින්වත්නි, බෝධි කියේ මොකක්ද? ජීවිතාවබෝධය. යම්කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධ කරන්න ලැබෙනවා නම් ආන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට කියන වචනේ සම්බෝධි. එතකොට අවබෝධය ඇති කරන ඒකට උපකාර වෙන අංගවලට තමයි කියන්නේ බෝධි අංග කියලා අපි ඒක තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඔයත් දන්නවා පින්වත්නි බොජ්ජංග හතක් තියෙනවා. අපිට මේ බොජ්ජංග දියුණු කරන්න ඉතාම පහසුවෙන් තේරුම් ගත හැකි ක්‍රමයක මා ඔබට මතක් කරනවා නම් පොඩි උපක්‍රමයකට යන්න වෙනවා මේක තේරුම් ගන්න. ඒ තමයි ඔබ හිතන්න මේ බොජ්ජංග හත අපි බෙදුණු කොටස් තුනකට. මුලින්ම පින්වත්නි පළවෙනි අංග තුන මුල් කොටස විදිහට ගමු. ඊළඟ අංග තුන දෙවැනි කොටස. ඒතකොට ඉතුරු වෙනව තව එකක්. ඒ තමයි තුන්වෙනි කොටස. දැන් අපි නම් වශයෙන් විමසන බලමු මොනවද මේ අංග කියලා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය.
මේ ධර්ම තුන පින්වත්නි මුල්ම අංග තුන ඊළඟට ඊළඟ කොටස් තුනේ අංග බලමු පින්වත්නි ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය ඉතුරු වෙන තුන්වෙනි කොටසට අපි කතා කරපු අවසාන අංග තමයි උපේක්ෂා සම්බොජ්ජංගය දැන් පින්වත්නි මේ කොටස් තුනකට වෙන් කරේ විශේෂ හේතුවක් ඇතුවයි හිතන්නට ඔබ මුල්ම කොටසේ අංග තුන ගැන කල්පනා කළොත් සති ධම්මවිචේ විරිය මේ කරුණ තුන සති කියන්නේ සාමාන්‍ය සිංහලෙන් අපි දැනගත්තොත් සිහිය ධම්මවිචේ කියනවා ධර්මයේ විමසන එක භාවනාව වශයෙන් හෝ වේවා ධර්මයේ යම් කෙනෙක් නුවණින් විමසනවා නම් ඒ නුවණින් විමසන එක ඒ ධර්මයේ නුවණින් විමසන එක ධම්මවිචේ ඊළඟට පින්වත්නි එයාට වීරියක් වෙනවා ඒ වීරිය තමයි විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ දැන් බලන්න එතකොට කල්පනා කරලා සති ධම්මවිචේ විරිය කියන එක සිංහලෙම කිව්වොත් සිහියයි නුවණයි වීරියයි මේ තුන තමයි මුල්ම කොටස කියන්නේ ඊළඟට පින්වත්නි දෙවනි කොටසේ අංග තුන මොනවාද ප්‍රීති පස්සද්ධි සමාධි ප්‍රීති කියලා කියන්නේ සාමාන්‍ය අපිට මොනවා හරි ලැබුණාට පස්සේ ලැබෙන ප්‍රීතිය වගේ එකක් නෙමෙයි මෙතන කියන්නේ නුවණින් ධර්ම විමසනකොට වීරිය ඇති කරගෙන යා යම් කිසි විදිහකට මනසිතේන අකුසල් අඩු කරගන්නකොට කෙලෙස් දුරු කරනකොට යාසු නැතින නිරාමිෂ ප්‍රීතිය ආංගි නිරාමිෂ ප්‍රීතිය තමයි මෙතන ප්‍රීති කියලා කියන්නේ ඊළඟට පස්සද්ධි කියේ ඒ කෙලෙස් අඩු වීමත් එක්ක වෙන නිරාමිෂ ප්‍රීතියෙන් පස්සේ යාතුල කෙලෙස් බර අඩු වෙලා එන සැහැල්ලුවක් තියෙනවා ආංගි සැහැල්ලුව පින්වත්නි පස්සද්ධි එදිරි එක කායික මානසික දැනෙන සැහැල්ලුව ආන්නේ සැහැල්ලුවත් එක්ක මේ ළඟට යාගේ සිත සමාධිමත් වෙනවා ඒ තමයි තුන්වෙනියන්ගේ සමාධි දැන් බලන්න මෙතන දෙවෙනි කොටසට අපි ගත්තා ප්‍රීති පස්සද්ධි සමාධි කියන අංග තුන ඒ නිරාමිත ප්‍රීතිය සහ කෙලෙස් දුරු වීමේදී ඇතිවෙන සැහැල්ලුවත් වගේම සිතේ එකඟ බව ඒක අරමුණකට හිත ඇවිල්ලා විසිරෙන ගතිය නැති වෙච්ච සමාධිය මේ කොටස් තුන පසුව උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියේ මොකද්ද මෙතන මැදහත් වීම කියලා ඔයත් සාමාන්‍යයෙන් දන්න විදිහට දැනට තේරුම් ගන්න පින්වත්නි උපේක්ඛා සම්බොජ්ජංගෙත් ඉතාම පැහැදිලිව අපි දේශනේ අග භාගයේදී සාකච්ඡා කරනවා දැන් අපි යමු මුල්ම කොටසේ තියෙන සති ධම්මවිචේ විරිය කියලා කියන්නේ සිහියයි නුවණයි වීරියයි මේ තුන පින්වත්නි දියුණු කරන විදිය දැන් සාකච්ඡා කරලා බලමු ඔබට අපි මතක් කළානේ ආනාපාන සති සූත්‍රයේ මේ සාකච්ඡා කරන්න කියලා. එතකොට ආනාපාන සතිය වඩන විදිහ ගැන තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙතන. කොහොමද? යම් කිසි කෙනෙක් ආනාපාන සතිය වඩනවා විවේකීව නිදහස් තැනක සිහිය පවත්වනවා සති සම්බොජ්ජංගය විදිහට. සති සම්බොජ්ජංග කියන්නේ එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උපකාරී වෙන අංගයක් විදිහට සිහිය පවත්වනවා. මොන සිහියද ආනාපාන සතිය ප්‍රතික්‍රියේ සිහිය එතකොට ආනාපාන ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පවත්වනවා අන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැන පවත්වන සිහිය යාට ධර්මාවබෝධයට උපකාර අංගයක් විදිහටම වැඩෙනවා ඊළඟට පින්වත්නි ආනාපාන සතිය වැඩෙන විදිහට ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා කියනවා ආනාපාන සතිය වැඩෙන විදිහට විරිය සම්බොජ්ජංගේ වඩනවා කියනවා මේ සූත්‍රයේ ඔය පෙන්වලා තියෙන කාරණාව අපි ඔබට මෙහිම තේරුම් කරලා දෙන්නම් පින්වත් ඔබට ඉස්සෙල්ලම කියන්න තෝනේ මෙතන මං කොටස් වෙන් කළානේ මේ මුල්ම කොටස් වල සති ධම්මවිචේ විරිය කියලා කිව්ව අංග තුනේ කොටස තමයි හේතු ඊළඟට පින්වත් මේ ප්‍රීති පස්සද්ධි සමාධි කියලා කිව්ව අංග තුනේ කොටස ඒ දෙවැනි කොටස තමයි ඵලය ඒතර මෙතන මුලින් මං හේතුව හැටියට තුනක් වෙන් කළා ඵලය හැටියට තුනක් වෙන් කළා හේතුවයි ඵලයයි මෙතන තියෙනවා පිටුමත් ඇයි හේතුවයි ඵලයයි කියලා කියන්නේ ඔයත් හොඳට හිතලා බලන්න ඕනම තැනක අපිට හේතු සකස් කළොත් එහෙම ඒ හේතු සකස් කිරීම නිසා ඵලය ලැබෙනවා හැබැයි අපි හේතු සකස් කරන්නේ නැතුව කවදාකවත් ඵලය බලාපොරොත්තු වෙනවා නම් අපිට එතන ඵලය ලබන්න බෑ පිටුමත් ඒ වගේම ඔයත් නිකන් හිතන්න හේතු නැති වෙනකොට ඵලයට මොකද වෙන්නේ ඵලෙත් නැති වෙලා යනවා එහෙනම් දැන් මෙතන හේතු තුනක් තියෙනවා ඒ හේතු තුන ඇති කරගත්තොත් ඵලය නිකම්ම ලැබෙනවා ඒ වගේම පින්වත්නි හේතු තුන නැති වුණොත් ඵලයක් නැති වෙනවා
අපි දැන් සාකච්ඡා කරන්නට ඕනේ මේ හේතුව සහ ඵලය කොහොමද ඇති කරගන්න තියෙන්නේ කියන එක. දැන් ආනාපාන සතියදී පින්වත්නි සතෝ අස සති සතෝ පස සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනාව තුළ පෙන්නවා. සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන් ප්‍රශ්වාස කරනවා. මේක තමයි ආනාපාන සතිය කරන්න තියෙන ප්‍රධානම දේ. එතකොට සිහියෙන් ආශ්වාස කරද්දී ප්‍රශ්වාස කරනකොට සිහියෙන් ඒ සිහිය තමයි පින්වත්නි යාට සති සම්පෝඥංගි බවට පත් වෙන්නේ. මොකද පින්වත්නි ආශ්වාස ප්‍රශ්වාස අරමුණට සිහිය යොමු කරගන්නේ නැත්නම් එයා ඉතනින් අසිහිය. එතකොට යාට හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරලා ඒ ගැනම සිහිය තියාගෙන එහෙම සිහි කරනවා නම් එයා තුල අසිහිය නැති වෙනවා. අන්නේ අසිහිය නැති වෙනාට පස්සේ යා හුස්ම රැල්ලට ගත්ත සිහියමයි ඉතින් පිටින්නේ සති සම්පජාන්ක වෙන්නේ. දැන් ඔයත් හිතන්න මෙතන සති සම්පජාන්ක කිව්වම අමෝතුවට ලුකුවට මෙතන කාරණාවක් ඔලුවට ගත යුතු නෑ. හුස්ම රැල්ලට ඔබ ඇති කරගන්න අවධානය ඒ සිහිය. ඒක තමයි පින්වන්නේ මෙතන සතිය සම්පජාන්ක විදියට අවබෝධයට උපකාරන්දියක් විදියට පිටී. දැන් ඔයත් භාවනාවට හිත යොමු කරගෙන දැනටත් ආස්වාද ප්‍රාස්වාද අරමුණට උනන්දු නම් එතකොට ඔබ වෙන බාහිර දේවල් කෙරෙහි සිහිය යන්න ඉඩ නොදී මේ කෙරෙහිම සිහිය පවත්වන්නට උත්සාහ කරනවා නම් එතන තියෙන පින්වත්නි ඔබ සියුම් වශයෙන් හරි බෝධිපාක්ෂික ධර්මයක් වඩමු. හොඳයි. දැන් හිතන්නට මේ විදිහට සිහිය පවත්වගෙන ඔයත් යනකොට ඔයත් මෙතන විමසන දෙයක් තියනවද නැද්ද? පැහැදිලිව තියෙනවනේ. දැන් බලන්න හුස්ම රැල්ල ආශ්වාසය සහ ප්‍රාශ්වාසයට ඔබ විමසීමක් හැටියට මනසේ සිහි කරනවා. ඔන්න ආශ්වාසය, ඔන්න ප්‍රාශ්වාසය කියලා. එතකොට මෙතන පින්වත්නි ඒ විමසීමමයි ධම්මවිචය සම්පෝඥංගි වෙන්නේ. ඒ හේතුව සමහර කෙනෙක් කියයි හුස්ම රැල්ල ධම්මවිචය සම්පෝඥංගි වෙන්නේ කොහොමද කියලා. නෑ, මම මෙතන කියන්නේ හුස්ම රැල්ල සම්පෝඥංගි කියලා නෙමෙයි. මොකද හේතුව හුස්ම රැල්ල කෙරෙහි ඔබ පවත්වන විමසීමක් ඇද්දී විමසීම තමයි ධම්මවිචය කියලා කියන්නේ. කයේ කොටස නෙමෙයි පින්වත්නි. දැන් අපි හිතමු කෙස් ලොම් නේද සම්මස් කියලා කයේ කොටස් යම්කිසි කෙනෙක් අසුභ භාවනාව හැටියට විමසනවා නම් අසුභයි කියලා. එතකොට එතෙන්දී ධර්මයේ හැටියට විමසීම කියන ධම්මවිචය කියන්නේ කෙස් ලොම් නේදක් ටික නෙමෙයි. කෙස් ලොම් නේදත් පිළිබඳව අසුභ වශයෙන් විමසන විමසීම තමයි ධම්මවිචය කියලා කිව්වේ. ආන් ඒ වගේ මෙතෙන්දිත් පින්වත්නි හුස්ම රැල්ල නෙමෙයි ධම්මවිචය, හුස්ම රැල්ල ගැන ඔබ විමසන විමසීම. තර ඒ විමසීම ධම්මවිචය වෙනකොට ඔයත් නිකන් කල්පනා කළොත් ඔය හුස්ම රැල්ල පුළුවන් දිගටම විමසගෙන යන්න ඔබ වාඩි වෙලා ඉන්න කාලේ පුරාම කිසිම වෙනසක් නැවේ. ඒක ඔබට දැනේ පින්වත්නි. හිත අපි නොහිතුවට පොඩි මොහොතකින් ආයි පිට යන සමහරකට ඔබට විනාඩි 5ක් හුස්ම රැල්ලටම විතරක් සිහිය තියාගෙන ඉන්න බෑ. ඔබේ සිහිය පිට යනවා. අන්නේ පිට යනකොට පින්වත්නි ඔබ කල යුත්තේ මොකද්ද? සිහියෙන් අඳුන ගන්න ඕනේ. සිහියෙන් අඳුනගන්නේ කොහොමද? අසිහියක් ඇති වෙච්ච තැන. පින්වත්නි යම් වෙලාවක ඔබ සමහරලාට විනාඩි කීපයක් අසිහියෙන් මොන හරි දෙයක් හිතේතියි. එතකොට ඔබට එක පාරට සිහි වෙනනම් මම භාවනා කරනවා කියලා මොකද්ද මම භාවනා කරන්නේ කියලා ඔන්න දැන් ඔබ සිහි කරනවා. මම ආස්වාස ප්‍රාස්වාස සිහි කරගෙන වාඩි වුණේ. එතකොට දැන් මම මොකද්ද මේ හිත හිතන්නේ? ආස්වාස ප්‍රාස්වාස ගැන නෙමෙයි මම හිතන්නේ කියලා ඔන්න ඔබ හිතනවා. ඒ හිතන තැන ඇති වෙලා තියෙන සිහිය. ඒ සිහිය පින්වත්නි ආයෝගව ගේන්න දක්ෂ වෙයි හුස්ම රැල්ල. සමහරුන්ගේ නම් ඒ විදිහට නැවත හුස්ම රැල්ලට අවධානය ගේන්න බැරි වෙලා එයාට මෙන්න මෙහෙම ප්‍රශ්න එනවා. මොකද්ද? අවධානය පිට ගියේ එක ගැන මෙන්න හිතන්න පටන් ගන්න පුළුවන්. එහෙම වෙන අවස්ථා තියෙනවා. අයියෝ මම දැන් කොච්චර වෙලා මේ අනම්මන හිත හිත හිටියද? මට මේ විදිහට භාවනා කරන්න බෑනේ. මෙහෙම ගියොත් එහෙම මං මොනවද සිහි කරලා තියෙන්නේ? දැන් මෙයා මේ මොනවද දැන් හිතන්නේ? පින්වත්නි හිත පිට ගිය බව ඇත්තයි. පිට ගියා බව ඔබ දැනගත්තට පස්සේ අයියෝ හිත පිට ගියා කියේ තවත් ඔබ පසුතැවිලි යනවනම් තවත් සත්තර ගණනාවක් ඔබ අසින්නින් ඉන්නවා. ඊට පස්සේ ඔබ කරන්නේ මොකද්ද?
සිහියෙන් දැනගත්තොත් මම දැන් හුස්ම රැල්ල ගැන නෙමෙයි සිහි කරන්න කියලා දැනගත්තු සැනින් ඔබ කල යුත්තේ ආයි හුස්ම රැල්ලට ගේන එකයි හිත. උදේ ඔබට මේක කරගෙන යන වීර්යයක් ඕනේ නැද්ද? පැහැදිලි වීර්යයක් ඕනේ. මොකද හිත කොච්චරවත් පිටපයින් උත්සාහ කරනවා. ඉතින් ඔබ පින්වත් මේ හුස්ම රැල්ල පමණක් සිහි කිරීමට හුස්ම රැල්ල ගැනම පමණක් විමසන්න ඔබ මොකද කරන්නේ වීර්යයක් ඇති කරගෙන ඉන්න. ඒ වීර්ය පින්වත් සමහර වෙලාවට ඔබට නැති වෙලා සිහිය නැති වෙලා විමසීම නැති වෙලා ඔබ වෙනත් දෙයක් සිහි කරන්න හිත පිට යනකොට ඒ පිට යෑමෙන් නැවත ඔබේ හිත හුස්ම රැල්ලට ගේන්නත් වීර්ය ඕනේ. උදාර පින්වත් මේ හිත රැක ගන්නත් සිහිය ඕනේ. හිත පිට ගියාට පස්සේ නැවත ප්‍රකෘති කරගන්න හුස්ම රැල්ලටම සිහිය ආයි ගේන්නත් වීර්ය ඕනේ. ඉතින් ඔය වීර්යම තමයි ඔබ භාවනා කරන කාලේ පුරාවටම ඔබේ සිහිය පවත්වන උදව්ව දෙන්නේ. එනම් මේ හුස්ම රැල්ල බැඳලා තියාගන්න ශක්තිය තමයි වීර්යය කියලා කියන්නේ. මේ තුලම මම සිහිය කොහොමද පවත්වගෙන යනවා කියලා ඔබ වෙන තැනකට හිත යන්න ඉඩනෝදී ගියත් කියන ඒ වීර්ය පිළිබඳ වීර්ය සම්පූර්ණ. දැන් ඔබට ඔය හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරගෙන යන්න බෑ කවදාවත්. ඔය අංග තුන නැතුව මේ අංග තුනේ උපකාරය අරගෙනම තමයි ඔබ අනිවාර්යයෙන්ම පින්වත්නි හුස්ම රැල්ල ගැන සිහි කරන්න තියෙන්නේ. ඒ වගේම කිව යුතුයි ආස්වාද ප්‍රාස්වාද කියන මේ හුස්ම රැල්ල ගැන ඔබ අවධානය යොමු කරගෙන ඉන්නකොට ඔබ තුල සිහිය තියෙනවා නම් විමසීම තියෙනවා නම් ධම්ම විචය වීරිය තියෙනවා නම් ඔබේ හිත පිට යන්නේ. ඔය තුන තියෙනවා නම් ඔබ භාවනාවෙන් බැහැර වෙන්නේ. ඔබට පින්වත්නි ඔය තුන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ආනාපාන සතිය ආරමුණුකමයි. එතකොට ඔබට සිහියයි විමසීමයි වීරියයි කියන මේ ධර්ම තුන දියුණු කරගෙන යනවා කියලා කියන්නේ ඒකට නිමිත්තක් හැටියට ආස්වාස ප්‍රාස්වාස ආරමුණ ගත්තා කියලා කියන්නේ. දැන් ඔබ හේතු හදාගත්තා. මොන හේතුද? බොජ්ජංග ධර්මයන්ගේ මේ මූලික ප්‍රධාන කොටස උඩම තියෙන හේතු. ඔතන සිහියයි විමසීමයි වීරියයි කියලා කියපු සති ධම්ම විචේ විරියේ කියන මේ ධර්ම තුන හේතු හැටියට සකස් කරගන්නකොට පින්වත්නි ඔය ඇත්තන්ට දැනෙවි එක දෙයක්. ඒ මොකද්ද? දැන් හුස්ම රැල්ලටනේ සිහිය. ඉතින් හුස්ම රැල්ල ගැන දිගටම අවධානය යොමු වෙනකොට ඔබේ හිතේ වෙන වෙන දේවල් හිත හිත යන අවස්ථා අඩු වෙනවා. ඒතර ඔබේ හිතේ පින්වත්නි නොඑක් ඇලීම් අඩු වෙනවා. නොඑක ගැටීම් අඩු වෙනවා. හිතන්නට හුස්ම රැල්ලට මොකද්ද තියෙන ඇලීම්? හුස්ම රැල්ලේ මොකද තියෙන ගැටීම? සාමාන්‍යයෙන් අපි සමහර දේවල් හිතනකොට අපිට ඒකට ඇලෙනවා ඒක ගැටෙනවා. නමුත් අපි කුංචි කාලේ ඉඳලා පින්වත්නි හුස්ම රැල්ල ගත්තේ ඒ හුස්ම රැල්ලට විදිහට ඇලීමකුත් නැහැ. ඒ හුස්ම රැල්ලට විශේෂ ගැටීමකුත් නැහැ. එහෙනම් යා හුස්ම රැල්ලට අවධානය යොමු කරගෙන ඉන්න වෙලාවේ යාගේ හිත ඒකාග්‍රී වෙන ස්වභාවයෙන් ටික ටික ඒකටම හිත එකඟ වෙවි එනවා. හුස්ම රැල්ලට හිත එකඟ වෙවි එනකොට බාහිර එක එක කෙලෙස් අරමුණු හිතෙන් ඈත් වෙනවා. පින්වත්නි අපි හිතමු කවුරුරි බැනපුවා ගහපුවා රවපුවා ප්‍රශ්න ගැටලු එක එක ගොඩනගා ගන්න තියෙන බලාපොරොත්තු ආශාවල් ඔය අනම්මනන්ගෙන් හිතන්නේ. දැන් මේ වෙලාවේ සිහියෙන් විමසීමෙන් වීරියෙන් ඉන්නේ හුස්ම රැල්ල ගැන. එතකොට හුස්ම රැල්ල ගැන මේ විදිහට සිහියෙන් ඉන්නකොට මෙයා ජීවිතේ නොයෙක් කෙලෙස් අරමුණු ඈත් වෙද්දි ඔන්න ඇති වෙන නිකාමිස ප්‍රීතිය. ඒ නිකන් පින්වත්නි ඇඟ ඇතුලෙන් සීතල වතුරක් ගලාගෙන එන වගේ දැනෙන නිරාමිස ප්‍රීතිය. ඒ නිරාමිස ප්‍රීතිය මෙයා තුළ ඇති වෙනකොට එය දකින්න ඔබ ප්‍රීති සම්පජ්ජංගේ ඒ තියෙන්නේ. එතකොට ප්‍රීති සම්පජ්ජංගේ ඔබ තුළ වැඩෙනකොට ඔබේ හිතේ කෙලෙස් ටික ටික ඈත් වෙනකොට ඒහින්ද ඇති වෙන මේ ප්‍රීතිය දක්ෂ වෙනවා පින්වත්නි ඔබ තුළ මහා සැහැල්ලුවක් හදන්න. ඒ සැහැල්ලුව ඇදෙන්නේ අර මුකුත් හින්දා නෙමෙයි. ඇත්තටම අනම්මනම් හිතේට ඉන්නකොට හිතේ මහා බරක් තියෙනවද නැද්ද කියලා ඔබ කියන්නේ. ඒක සෑහෙන බරක්. සමානලක අපි දන්නවා රැට නිදාගන්න ගියාට පස්සේ හිත විසිරි විසිරි මහා අනම්මනම් හිතේ හිති තියෙනවනම් බොහෝ දේ කල්පනා වෙවි තියෙනවනම් හිත නොයෙකුත් දේට දුවනවනම් එතකොට පැහැදිලි බරක් තියෙන්නේ. ඒතර නින්දියන්නේ නැහැ. නින්දියන්න පැහැදිලි සැහැල්ලුවක් ඕනේ. එහෙනම් ඒ සැහැල්ලුව එනකොට පින්වත්නි නොඑක් නොඑක් දේත හිත දුවන එක නවතින්න ඕනේ. අන්න දැන් මෙතෙන්දිත් ඔබට හුස්ම රැල්ල ගැන හිත එකඟ වෙවි. හිතේ දුවන එක නවතිනකොට දුවන එක අඩු වෙනකොට
ඒ ප්‍රීතිය ඔබතුල ඇති වෙනකොට පින්වත්නි වෙන්නේ මොකක්ද ඔබ නිකම්ම සෑහළු වෙනවා ඒ සෑහළුව කෙලස් බර අඩුවේ වින සෑහළුවක් උස්ම රැල්ල තුලම ඔබ සෑහළු වෙනවා ඒ සෑහළුව කායිකවත් ඔබට දැනෙයි මානසිකව කොහොමද දැනෙන දැන් පින්වත්නි මේ සෑහළුව තවත් බොජ්ජං යැසිතේට ඔබ දකින්න ඒ තමයි අස්සද්දි සම්බොජ්ජං ඊළඟට මේ සෑහළු මනස තුල ඔබට වෙන්නේ මොකද්ද පින්වත්නි ප්‍රීතියයි ඔය සැහැල්ලුවයි ඔබව සාක්ෂියට තියාගෙන ඔබේ හිතේ අර ඇති වෙන හුස්ම රැල්ල ගැනම හිත එකඟ වෙනවා දැන් ඔබ පින්වත්නි හුස්ම රැල්ලෙන් පිට යන්නේ නැහැ හුස්ම රැල්ලටම හිත එකඟ වෙලා ඒම ප්‍රමණක් විමස විමස ඉන්න සමාධිමත් හිතක් ඇති කෙනෙක් වෙනවා දැන් ඔබේ සිත හුස්ම රැල්ලම ප්‍රමණක් විමසද්දී ආශ්වාසය ප්‍රශ්වාසය වශයෙන් හිත වෙන අරමුණු වලට දුවන්නේ නැතුව ඒකාග්‍ර වෙච්ච මේ සමාධිය තමයි සමාධි සම්බොජ්ජංග කියලා කියන්නේ. දැන් ඔබට ඵලයේ හැටියට කතා කරන ප්‍රීති පස්සද්දි සමාධි කියන කරුණ තුන දැන් මෙතන දකින්න පුළුවන්. ඒතකොට පින්වත්නි හේතු තුන හැදුව නිසා නේද ඔය ඵලයට අදාළ කරුණ තුන ලැබුණේ. අතර නිගල් හිතන්න කොතනක හරි මිනිස්සෙකුට හේතු ටික හදා ගන්න ඕන ඵලය හදන්නම වෙනවා අපි හිතුවත් පින්වත්නි පහන ගල්වලා ඒ පහනේ යම් කිසි කෙනෙක් ආලෝකයක් බලාපොරොත්තු වෙනවනම් එයාට ඒ ආලෝකේ කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ ඒ පහනට අවශ්‍ය තෙල් වැටිය සහ දැල්ල කියන කරුණු ටික එකතු නොකර ඒ කරුණු එකතු කළොත් මෙයාට පහනේ ආලෝකයක් දකින්න පුළුවන් ඒ ආලෝකෙ පින්වත්නි ඵලයක් හේතු තමයි තෙල් වැටිය දැල්ල කියන එක. මේ හේතු වල ඵලය හැටියට ආලෝකය තියෙද්දී හේතු නැති වුණොත් ආලෝකේ නම් ඵලයට මොකද වෙන්නේ? ඵලෙත් නැති වෙනවා. දැල්ල හිම නැති වෙනකොට පින්වත්නි ඵලෙත් නැති වෙනවා. එතකොට හේතුව මතම තමයි හැමතිස්සෙම ඵලය රැඳිලා තියෙන්නේ. එහෙනම් මෙතන සිහිය වීරිය නුවණ ඒ විමසීම කියන්නේ නුවණ. ඒක තමයි ප්‍රඥාව. මොකද පින්වත්නි මහා චත්තාරීසක කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා දිට්ඨියටම කියන තවත් නමක් තමයි කිව්වා ධම්මවිචේ සම්බොජ්ජං කියන්නේ. එහෙනම් යම් කිසි කෙනෙකුට භාවනා අරමුණක් වශයෙන් යමක් අරගෙන විමසනවා නම් ඒ විමසන දේ සම්මා දිට්ඨියම දිනු වෙන උපකාරී කරගන්න පුළුවන්. පින්වත්නි ඒ විමසීම සම්මා දිට්ඨිය උපකාර කරගන්න පුළුවන් විදිය ගැන ධම්මවිචේ සම්බොජ්ජං කියෝස්සේ සම්මා දිට්ඨිය වැඩෙන විදිය ගැන අපි ඉදිරියට තවත් දේශනාවකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු මෙතන එතකොට හේතු තුන හැටියට කතා කරපු සිහියයි ඔය කියපු විමසීමයි වීරියයි කියන තුන ඇති කරගත්දී ප්‍රීතිපස්සද්ධි සමාධි කියලා කියපු ඵලය ඇති වෙනවා. දැන් ඔබට මම කොයි වෙලේ හරි නිකන් කිව්වොත් මන්ට සිහිය ඇති කරගන්න කියලා. ඔබට කරන්න පුළුවන් බැරිද? පුළුවන්. ඔබට කිව්වොත් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ගැන විමසීම ඉක්මනට පටන් ගන්න කියලා ඔබට කරන්න පුළුවන් බැරිද? පුළුවන්. ඔබට කිව්වොත් එහෙම මේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ගැන විමසනකොට වීරියෙන් හිත පිට යන්න නොදී පිට ගියොත් වීරියෙන් හිත නැවත ආශ්වාස ප්‍රශ්වාස අරමුණට ගේන්න කියලා ඔබට ඒ වීරිය ඇති කරගන්න බැරිද? දැන් වුණත් පුළුවන්. ඊමණින් ඔබට සිහියක් දැන් ඇති කරගත්තේ කි විමසීමක් දැන් ඇති කරගත්තේ කි වීරියයෙන් ඇති කරගත්තේ කි ඒ කියන්නේ ඔබට සත්‍ය ධම්ම වෙච්ච විරිය කියන ඔක්කොම අංග දැන් ඇති කරගන්න පුළුවන්. හැබැයි පින්වත්නි මම ඔබට කිව්වොත් එහෙම දැන් ඔබ ප්‍රීතිය ඇති කරගන්න කියලා ඔබට පුළුවන් දැන් ප්‍රීතිය ඇති කරගන්න කිව්ව ගමන් දැන් මං කිව්වොත් ඔබට පස්සද්ධි කියන සැහැල්ලුව ඉක්මනට දැන් ඇති කරගන්න කියලා ඔබට බෑ ඒක දැන් ඇති කරගන්න. සමාධි ඉක්මනට ඇති කරගන්න දැන් කියලා කිව්වොත් එහෙම ඔබට දැන් සමාධිය ඇති කරගන්න බෑ ඉක්මනට. ශනිකෝ පින්වත්නි බලන්න මෙතන ලස්සනට ගැළපෙන විදිහ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍ය ධම්ම විචේ විරිය කියන ධර්ම දැන් උනත් ඇති කරගන්න පුළුවන්. මොකද ඒව හේතු. ඊළඟ තුන ප්‍රීතිපස්සද්ධි සමාධි කියන තුන දැන් උනත් එහෙම එකපාරට ඇති කරගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒව ඵලය. ඵලය හැමතිස්සෙම තියෙන හේතු ඇති කරන තැන. එහෙනම් දැන් අපි හේතු ටික හදුවොත් පින්වත්නි ඵලෙ නිකම්ම ලැබෙනවා. එහෙනම් දැන් ඔයත් හොඳට කල්පනා කරලා බලන්න කාට හරි
භාවනාව තුළ ඇතිවෙන ප්‍රීතිය ගැන කාට හරි භාවනාව තුළ ඇතිවෙන පස්සද්ධි සැහැල්ලුව ගැන කාට හරි මේ භාවනාව තුළ ඇතිවෙන කිපේ සමාධිය ගැන උනන්දුවක් තියෙනවා ඔබ කලේසු දේ මොකද්ද සිහියයි ධම්මවිචයයි ඒ වීර්යය කියන හේතු තුන හදාගන්න එක විතරයි තියෙනවා භාවනා අරමුණක් ගන්නවා ආස්වාස ප්‍රසන්න අරමුණ වගේ අරමුණක් අරගෙන ඔබ මේ ධර්ම තුන දියුණු කරනවා දැන් පින්වත්නි ඔබ මේ ධර්ම තුන දියුණු කරනකොට ඔබ නොහිතපු විදිහට ඔබට ප්‍රීතියයි ඒ පස්සද්ධියයි සමාධිය ඇති කරගන්න පුළුවන් දැන් මෙතනදී ඔය ධර්ම තුන දියුණු කරගෙන යනකොට ඕනෑම කෙනෙකුට මේක අලුත් අත්දැකීමක් වෙනවා ඇයි අලුත් අත්දැකීමක් කියන්නේ සාමාන්‍ය ජීවිතය ඇති කරගන්න ප්‍රීතිය මෙතන වෙනස් සාමාන්‍ය ජීවිතයේදී අපි ආලබීලා සින්දු කියලා නටලා සාමාන්‍ය මිනිස්සු ඇති කරගන්න ප්‍රීතිය වගේ ප්‍රීතියක් නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන්නේ අලුත්ම අත්දැකීම. ඒතර මේ ගලාගෙන යන ප්‍රීතිය ඇඟ ඇතුලේ නිකන් සීතල දිය දහරාවක් ගන්නවා වගේ දැනෙන මේ ප්‍රීතිය යටික පාරට අලුත් අත්දැකීමක් නිසා දරා ගන්න අමාරුයි. කියන්නේ ඒ ප්‍රීතිය සම්බන්ධව මෙයා ඇලෙනවා. ඒක බලාපොරොත්තු වෙනවා. ඒකෙන් සතුටු වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒකත් එක්ක මෙයාගේ තියෙන ඇති වෙලා තියෙන සැහැල්ලුව මෙයාට අමුතුම ආශාදය සමහරලාට පින්වත් මේ භාවනාවක ඇති වෙන සැහැල්ලුව නිකන් පා වෙනෝගේ දැනෙන සැහැල්ලුවක්. ඒතර ඒ වගේ පා වෙනෝගේ සැහැල්ලුවක් දැනෙනකොට ඒ ආශාදයට කී පැලෙනවා. දැන් ඒකම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පින්වත් මේ සිතේ සමාධියට දැන් ඇලිලා හිතේ එකඟ බවට ඇලිලා දන්නවද ඔබ වෙන්නේ මොකද්ද කියලා පළවෙනි දවසේ ඔබ හොඳට සිහිය තියාගෙන හොඳට ධර්මයේ විමසීම හැටියට මෙතන භාවනා අරමුණ අරගෙන ආස්වාස්ස ප්‍රාසස් අර වශයෙන් ඔබ හොඳට විමසගෙන ඊට පස්සේ ඔබ වීරියකුත් ඇති කරගෙන යනවා නම් ඔබට අර ප්‍රීතිපස්සද්ධි සමාධි කියන ධර්ම ටික ඇති වෙනවා නිකන් හිතමු අපි හා හා පුරා කියලා ජීවිතේ තුල මේ ධර්ම ඇති කරගත්තේ කියන්නේ මේ ප්‍රීති පස්සද්ධි සමාධි මේ ඇති කරගත්ත ජීවිත තුල හා හා පුරා කියලා ඉතිසෙල්ල දැන් ඔබට මේක එතකොට අලුත් අත්දැකීමක් නැවුම් අත්දැකීමක් ඉතින් ඔබ ඒට ඇලෙනවා දැන් වෙන්නේ මොකද පින්වත්නි ඔබ යම් කිසි නැවත දවසක භාවනාවට වාඩි වුණාම ආස්වාද ප්‍රාසස් අරමුණ සිහියේ තියාගෙන භාවනා කරන්න පටන් ගන්නවා ටිකක් වෙලා යනකොට ඔබට භාවනා කරන්න කලින්ම හිතිච්ච අරමුණක් මතක් වෙලා එනවා. මොකද්ද ඔබ දැන් මේ දෙවෙනි වතාවේ භාවනා කරන්න කලින් හිතට ආවේ එදා වගේ අද අර වගේ ප්‍රීතියක් ඇති වුණා නම් ඒ වගේ සිහියක් ඇති වුණා නම් සැහැල්ලුවක් ඒ වගේ සැහැල්ලුවක් ඇති වුණා නම් ඒ වගේ හිතේ සමාධියක් ඇති වුණා නම් හරි වටිනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්වත්නි. දැන් වෙන්නේ මොකද්ද? මෙයා ඒක හිතේ තියාගෙන තමයි මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණට වාඩි වුණේ. මෙයා ටිකක් වෙලා ඔය හුස්ම රැල්ලගෙන සිහි තියන් ගිහින් එන කල්පනා කරනවා දැන්වත් ඇති වෙයිද මේ සැහැල්ලුව මේ ප්‍රීතිය ඒ සමාධිය කොයි වෙලාවෙ ඇතිද කියලා දැන් මෙයා හිත විතින් විත තිමවත් මේ විවසන. මෙයා තව ටිකක් කියලා භාවනා කරගෙන යනවා ආයි කල්පනා කරනවා කොතාම නෑනේ. ඔය විදිහට තිමවත් තාම නෑනේ කිය හිත විතින් විත විතින් විත කරදර කර කර දැන් භාවනා අරමුණ කඩ කඩ ඔබේ හිත ප්‍රීතිය සොයනවා සැහැල්ලුව සොයනවා සමාධිය සොයනවා ඒ සොයනකොට පින්වත්නි ඔබේ හිතේ සිහිය නෑ. ඇයි දැන් මේ විනයක කියලා හිතන්නේ? එතකොට ධර්ම විමසීම හැටියට මේ භාවනා අරමුණේ විමසීමක් නැති වෙනවා වීරියක් නැති වෙනවා. ඔබ දැන් විතින් විත කරදරකාරයෙක් ගෙනගෙන ඔබේ හිතට දැන් පින්වත්නි ප්‍රීතිය හොයන සැහැල්ලු හොයන සිතේ සමාධිය හොයන මේ කරදරකාරය ඔබේ භාවනාවේ අරමුණ ඔබ තුළින් බැහැර කරවන එතකොට ඔබ තුළ කවදාක්වත් හේතු ටික හැදෙන්නේ නැති හින්දා හරියට අර ඵලය හැටියට ප්‍රීතියයි සමාධියයි සැහැල්ලුවයි ටික හැදෙන්නේ නැහැ. හැබැයි බලාපොරොත්තු වෙනවා. නමුත් සමාධිය නැහැ. ඒතර පින්වත්නි මෙයා හිතට උන්න දැන් පසුත ඇවිල්ලා කියනවා අයියෝ ඉදානම් හොඳට සීතල වතුර ගල්න වගේ ප්‍රීතියක් එක්ක සැහැල්ලුවක් එක්ක පා වෙනවා වගේ දැනන හොඳ සමාධියක් ඇති වුණා කෝ දැන් අද නෑනේ එහෙම කියලා ඔන්න පසුත ඇවිල්ලා කියනවා. එතකොට පින්වත්නි මෙයාට භාවනාවෙන් නැගිටින්න හිතෙන්නේ අද නන්දියක් කිරුන්නේ අනිකර තියෙන පසුතැවීම දවසේ සැක එන්න පුළුවන්
මොකද්ද මන්ද මට මේ වගේ දැන් ඇති වෙන්නේ නැද්ද කොහෙද සමහරවෙම අපිට ඇවිල්ලා කියනවා පින්වත් අපිට සයිනස් මේ මුලින්ම නම් ওই දවසක් සමාධිය ඇති වුණා ඉතින් පස්සේ ආයි කවදාකවත් ඇති වුණ නැහැ කියනවා ඉතින් අපිට එහෙම සමාධිය ඇති කරගන්න පින නැද්ද කියලා අහනවා මෙතන පින්වත් පිනේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ හේතු ටික හැදුවේ නෑ ඔබ හේතු ටික කඩා කප්පල් කළා හේතු නැති වෙනකොට ඵලෙ නෑ හේතු ටික හැදෙන්න ඕනේ අනිවාර්යයෙන්ම එතකොට පින්වත් මේ දැන් දෙවැනි දවසෙන් පස්සේ දිගටම මෙයා ඔය විදියට නම් හේතු කඩා කප්පල් කර කර ඵලයේම බලාපොරොත්තු වෙනවා නම් දිගින් දිගට ඵලයේ බලාපොරොත්තු වෙන ඔබට පින්වත් මේ අන්තිමට ඵලයක් නෑ හේතුත් නෑ ඉතින් දැන් කරන්න ඕනේ මොකද්ද මේ අභීතම සමහරලාට ඔන්න පළවෙනි දවසේ උනත් ඔය වැඩේ වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔබට කවදාකවත් ඇති වෙච්ච නැති ප්‍රීතිය ඒ සැහැල්ලු ඒ සමාධිය ඔන්න එකපාරට ඇති වුණා ඒ ඇති වුණේ ඇයි හුස්ම රැල්ල කෙරෙහි ඔබ හොඳට අවධානයෙන් සිහිය පවත්වාගෙන වීර්යෙන් සිටින්න හේතු ටික ඔබ හදපු හින්දා දැන් මේ ඵලය ලැබුණා නමුත් පින්වත්නි ඔබට ඒ සමාධිමත් සිත තුළ ඉන්න අතරේ ඔබේ හිත ඇලුම් කරනවා නම් අර ප්‍රීතියට ඔබේ හිත ඇලුම් කරනවා නම් ඒ සැහැල්ලුවට පස්සද්ධියට ඔබේ හිත ඇලුම් කරනවා නම් ඒ සමාධියට දැන් වෙන්නේ මොකද්ද ඔන්න කල්පනා කරගෙන ඉන්න ෂා ආවෙනවා කියන්නේ ෂා පුදුම ප්‍රීතියක් මේ දැනෙන්නේ ඇඟ ඇතුලේ දැන් මෙයා ඒකට හරි අපූර්වයි කියලා පින්වත්නි හිත ඇලෙනවා ඇලුනාට පස්සේ වෙන්නේ මොකද්ද ඒ ගැනම හිත හිත ඉන්නවා ඒ ගැන හිත හිත ඒකම බලාපොරොත්තු වෙනකොට පින්වත්නි දැන් වෙන්නේ මොකද්ද මෙයා තුල සිහිය නැති වෙනවා ඇයි දැන් හිත හිත ඉන්නේ ප්‍රීතිය ගැනනේ හිත හිත ඉන්නේ යා අසද්දි ගැන සැහැල්ලුව ගැනනේ හිත හිත ඉන්නේ සමාධියක් ගැනනේ ඒව ටික අනේ හොඳයි අනේ හොඳයි කියලා ඒ ගැන හිත හිත ඉන්නකොට පින්වත්නි හුස්ම රැල්ල කොහේ ඒ ගැන තියෙච්ච අවධානය දැන් එතකොට මෙයාට හුස්ම රැල්ල ගැන තියෙන අවධානය සිතින් නැති වෙලා සිහිය නැති වෙලා වීරිය නැති වෙලා පින්වත්නි මෙයා අසරණ වෙනවා ඇයි අසරණ නෝ කිව්වේ හරි ආශාවෙන් දැන් ගොඩනගාගත්ත ඒ ගැන හිත හිත ඉන්න ප්‍රීතිය මෙයාට නැති වෙනවා ඇයි අරින් හේතු නැති වෙලා හේතු නැති වෙච්ච නිසා පින්වත්නි මෙහෙන් ප්‍රීති නැති වෙනවා හුස්ම රැල්ල ගැන සිහිය අවධානය තියෙන තාක්කල් තමයි මෙහෙන් ප්‍රීති තිබුණේ දැන් හුස්ම රැල්ල ගැන තියෙන අවධානය අඩු වෙනකොට මෙහෙන් ප්‍රීතිය නැති වෙනවා පස්සද්ධි නැති වෙනවා සමාධි නැති වෙනවා එතකොට පින්වත්නි ඔබ භාවනාව අතරින්ම පළවෙනි දවසේ වුණත් පළවෙනි දවසේ කියලා අපි මෙතන අදහස් කරන්නේ භාවනා කරන්න පටන් ගත්ත පළවෙනි දවසේ නෙමෙයි සමාධිය ඇති වෙච්ච පළවෙනි දවසේ එතකොට මේ සමාධිය ඇති වෙච්ච පළවෙනි දවසේ වුණත් ඔබට වෙනව මෙහෙම දෙයක් මොකද්ද ඔබ සමාධියට ඇලුන ගමන් ප්‍රීති පස්සද්ධි වලට ඇලිච්ච ගමන් ඔබේ හිතේ පින්වත්නි අවධානයේ යොමු වෙලා නැහැ දැන් අර භාවනා අරමුණ හිතේ නැති වෙනවා භාවනා අරමුණේ හේතුවනේ ඒ භාවනා අරමුණට සිහිය පවත්වන එක ඒ අරමුණ විමසන එක ධම්මවිචය එතකොට ඒ අරමුණ දිගටම පවත්වාගෙන මේ ඔබ තුළ තියෙන වීරිය තිබුණත් මේ දැන් නැහැ කියලා කියන්නේ හේතු නැහැ එහෙම නැතිනම් ඵලෙ නැහැ එතකොට දැන් ඔය ඇත්තන්ට එක දෙයකට යන්න වෙනවා ඒ මොකද්ද මේ අලුත් ලැබුම් ලැබිච්ච ආස්වාදජනක අත්දැකීම අර ප්‍රීති ඒ සැහැල්ලු මෙකින සමාධි කියන අලුත් අත්දැකීම් ටික ඔබයි නිමි ඔබේම දකින්න ඕනේ ඇයි ඔබේ නිමි කියන්නේ ඔබට ඕන වෙලාවට ඒක ලැබෙන්නේ නැහැ දැන් ඔබට බලන්න හොඳට කල්පනා කරලා ඒක ඕනේ 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 කියලා ඔබ හිතන වෙලාවේ ඒ හිතීම නිසාම ඔබ තුල නැති වෙලා ගියා එහෙනම් පින්වත්නි ඔබට ඕන විදිහට හසුර ගන්න බැරි කුකේ නිමි ඉතින් ඔබේ නොවන දෙයක් ඔබ මොකටද පින්වන්නේ ඇලුම් කරන්නේ ඔබේ නොවන දේ ඇලුම් කරන එක තුළ ඔබට පැහැදිලි දුකක් නිසා ඔබට සිද්ධ වෙනවා දකින්න දැන් මේ ප්‍රීතිය මේ සැහැල්ලුව මේ සමාධිය හේතු එක හේතුවට ඕන විදිහට තමයි තියෙන්නේ ඒක ඔබේ මේ හේතුවට ඕන එකක් එහෙනම් පැහැදිලිවම පින්වත්නි ඔබට ඕනේ නම් මේ ප්‍රීති පස්සද්ධි ආදිය ඔබ කරන්න ඕනේ අනිවාර්යම හේතු ටික ගැන අවධානය යොමු කරලා හේතු හදන එකයි දැන් ඒ හේතු ටිකේ විදිහට සකස් කරන්න යම් කිසි කෙනෙකුට පුළුවන් නම් පින්වත්නි එයාට බුදුරජාණන් වහන්සේ වදාළ මේ බොජ්ජංග ධර්මවල හේතු තුන කියන මුල් තුන ඇති කරගෙන ඊට පස්සේ ඒ නිසාම දෙවනි තුන හැටියට අපි කතා කරපු ඵලයේ විදිහට කතා කරපු ප්‍රීතිපසද්දි සමාධි ඇති කරගන්න පුළුවන් දැන් ඔය තුන රැකගන්න උදව් කරන කෙනා තමයි
අර තුන්වෙනි කොටස ඇහිටියට අපි බෙදලා වෙන් කරපු උපේක්ෂා සම්බොජ්ජංගය කියලා කියන්නේ. එතන වෙන්නේ මොකද්ද? දැන් බලන්න අපි සමාධි ආදී මේ ඵලයට ඇලිච්ච හින්දානේ එතන ඔක්කොම නැතිවෙන්නේ. එතකොට ඒ ඵලයේ බලාපොරොත්තු වෙවි හිතේ තේන්නකොටනේ අර ආස්වාස ප්‍රාස්වාස අරමුණෙන් හිත බැහැර වෙලා හේතු නැති වුනේ. එතකොට පින්වත්නි ඵලයට හිත ඇලෙන තැන හේතුන්ගෙන් හිත බැහැර වෙනවනම් හේතු නැති වෙලා යනවනම් ඊට පස්සේ හේතු නැතිවීම නිසා ඵලෙත් නැති වෙනවනම් හයස් නැති වෙනවනේ. එහෙනම් පින්වත්නි තුනක් ගැන හිතද්දී හයස් නැති වෙනවා. තුනක් දියුණු කරද්දී හයම තියෙනවා. මේක රකින්නේ හත්වෙනි කෙනා. ඒ තමයි උපේක්ෂා. දැන් බලමු උපේක්ෂා මොකද යටතම වෙලා කරන්නේ කියලා. සාමාන්‍යයෙන් පින්වත්නි යටින් කියන දේ තුල තමයි බර දරාගෙන ඉන්නේ. ගොඩනැගිල්ලුණත් ඔයත් බලන්න හොඳට හිතලා මුළු ගොඩනැගිල්ලෙම වහලේ වේවා, ජනෙල් දොරවල් වේවා, බිත්ති වේවා සියල්ල දරාගෙන ඉන්නේ යට ඉන්න කෙනා. ඒතර යට ඉන්න කෙනා කඩාවැටිච්ච ගම අර උඩ තියෙන කොහොම ටික කඩාවැටෙනවා. භාජනයක් ගත්තොත් එහෙම භාජනයේ තුල ඇතුලේ දාලා තියෙන සියල්ල භාජනයේ උඩ හෝ ඒ තියෙන ඔක්කොම සියල්ල රැඳිලා තියෙන භාජනය තුල පිඟානක් තුළ එහෙම පිඟානේ කොච්චර මොනවා බෙදලා තිබුණත් ඒ සියල්ල උඩ තිබුණට ඒ ඔක්කොම රැඳිලා තියෙන යට තියෙන පිඟාන උන්ට පින්වත්නි උපේක්ඛා කියන මේ සම්බුද්ධන් ඥානයේ වගේ යටත වෙලා කරන්නේ මොකද්ද? අර උඩ හය දිනාම රැකලා දෙන එක. ඒක ඔබට තේරුම් කරන්න මෙහෙම අපේ තම ඔන්න කවුරු හරි කෙනෙක් කියෙවිලා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ ගිලම්පසට තියෙනවා කොත්තමල්ලි කහට තියෙන ගිලම්පස. වහන්සේ මොනවද මේල වළඳන්නේ කියලා අහනවා. උදේ බින්වත් මම අපේ තම කහට තේ එකක් මේ වෙලාව හොඳයි කියලා හිතලා කිව්වොත් එහෙනම් මට එකක් ගමු කියලා. එතකොට මම එක පැත්තකට හිත බර වෙලා මට ඒ වෙලාවේ ප්‍රිය කහට තේක එක්කවම කියනනේ එහෙනම් මට කොත්තමල්ලි එකක් හොඳයි කියලා. ඒතර මගේ හිතේ පැත්තට බර වෙලා අපි හිතමු මම මෙහෙම දැනගිනවා කියලා. මට කොත්තමල්ලි තිබ්බත් එකයි හඩු තිබ්බත් එකයි. ඒතර මට සිත් වෙන්නේ මොකද්ද? ඕන එක කියන ඒ උත්තරේ දෙන්න. ඕන එකක් කියලා කිව්වට පස්සේ එපා කියලාත් නෑ. ඕන එක. ඒ කියන්නේ ඒක තිබ්බත් එකයි මේක තිබ්බත් එකයි. එහෙනම් මේ ඕන එකක් කියලා කියන තැනදී පින්වත් මේ එකකට විශේෂ ඇල්මක් නෑ. ඒකම ඕනෙමයි කියලා එකක් නෑ. ඕන එකක් කියලා මැද්දට වෙලා ඉන්න. මේ මැද ඉන්නකොට පින්වත්නි තිබ්බත් නැසත් එකයි කියන තැනන්න තියෙන්නේ. එහෙනම් පින්වත්නි දැන් අපි හිතමු කොත්තමල්ලි තිබ්බොත් තේ නැසත් කමක් නෑ. තේ තිබ්බොත් කොත්තමල්ලි නැසත් කවන්නේ. කෝක තිබ්බත් එකයි කෝක නැසත් එකයි ඕන එකක්. දැන් ඕන එකක් කියන එක තව එකක් කියනවා. මොක නැතත් කවන්නේ කියන එකත් ඕන එකක් කියන එකේ කියනවා. ඒ නිසා මේ මැද්දට ආවට පස්සේ පින්වත්නි විශේෂයකට ඇල්මක් නැතුව කොතනත් ඔට්ටුයි වගේ යම් කිසි කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් මේ භාවනා විදිහ අනිවාර්යයෙන් මේක ඕනේ පින්වත්නි. දැන් බලන්න සමාධිය ගැන හිතන්න හිතන්න ඊ ඇතුලෙච්ච ප්‍රීතිය ගැන සැහැල්ලු ගැන හිත හිත මේ නියමයිනේ මම අවදාසත් මෙහෙම අත්දැකීමක් ලැබලා නැහැ නේ කියලා හිතන වාරයක් පාසා වෙන්නේ පින්වත්නි ඔබේ හිත භාවනා අරමුණෙන් ඇස්සෙච්චිද? ඒතර හේතුන්ගෙන් ඇස්සලා ඵලය ගැන හිත හිත ඉන්නවා කියන්නේ ඵලයේ ඕනේ ඕනික ගා හිතනවා කියන්නේ ඔබේ හිතර ඕන එකක් කියන මැදහත් බවට වෙලන්නේ. දැන් ඔබට හිත ගේන්න වෙනවා එතෙන්ට. මේ ප්‍රීතිය, මේ සැහැල්ලු, මේ සමාධිය තිබ්බත් එකයි නැත්ත් එකයි ඕන එකක් කියන දැනට ඔබ හිත ගේනවා. ගෙනාවට පස්සේ දැන් ඔබට ඒ ගැන හිත හිතා ඉන්න ඒකට බැදිච්ච හිතක් නැහැ. එතකොට පින්වත්නි ඔබ ආයි යොමු වෙන්නේ මොකටද? සිහියෙන් ආස්වාසය ගැන හිතන්න, ප්‍රසවාසය ගැන හිතන්න. එතකොට ඔබ සිහියෙන් ආස්වාසය ප්‍රසවාසය ගැන හිතන්න යොමු වුණාට පස්සේ ඩැම්පින් වර්ණින් හේතු ටික හැදෙනවා. ඒ හේතු හැදුවේ නම් අර මැදහත් බවනේ. ඒකට හේතු ටික හදනකොට ඵලයක් ලැබෙනවා. දැන් ඔන්න තුනක් ලබාගෙන තුනක් ඇති කරගෙන තුනක් ලබා ගන්න. හයක් තියෙනවා. හයම රැකලා දුන්නේ නම් අර යට තියෙන උපේක්ෂා කියන මැදහත් බව ඕන එකක්. එහෙනම් මතක තියාගන්න පින්වත්නි බොජ්ජංග ධර්ම වල උපේක්ෂා කියන සම්බොජ්ජංගෙන් වෙන්නේ මොකද්ද? සති ධම්මවිචේ විරිය කියන ධර්ම තුනටම හිත යොමු කර ඕන එකයි උපේක්ෂාවෙන් කරන්නේ. ඊළඟට ප්‍රීති පස්සද්ධි සමාධි කියන ධර්ම තුනට හිත ඇලෙන්න ඉඩ නොදී ඒවත් තිබ්බත් එකයි නැත්ත් එකයි කියන තැනට හිත යොමු කරන එක තමයි උපේක්ෂා සම්බොජ්ජංගය කියලා කියන්නේ. එහෙනම් මේ උපේක්ෂා සම්බොජ්ජංගය තියෙන්නේ ඇත්තටම බොජ්ජංග ධර්ම කඩාකප්පල් වෙන තැන වනස්වන්න.
බුද්ධංග ධර්ම ටික රැකගන්න ඒක පවත්වාගෙන යන්න ඒකට තමයි උපේක්ෂා සම්බුද්ධංග කියන එක තියෙන්නේ ඕක පින්වත් ඕනම තැනක එහෙමයි දැන් අපි හිතමු සාමාන්‍යයෙන් සාමාන්‍ය ඔබ ව්‍යාපාර කරනවා ඔබ නොයෙකුත් විදිහට ජීවිතයේ උදෙසා යම් විශේෂන දේවල් ඇතිනම් යම් ආර්ථිකය ශක්තිමත් කරගන්න කරන දේවල් පින්වත්නි අපි හිතමු ඕවැඩි වුණත් අනිවාර්යයෙන්ම මේ උපේක්ෂාව කියන එක තියෙන්න ඕනේ නැත්නම් තමන්ට ඕමනාදී තමන්ට නැති වෙනවා කොහොමද කියලා මම කියන්නම්. දැන් ඔන්න සමහරු හෝටලයක් අලුතෙන් ආරම්භ කරනවා. ඊටවට කල්පනා කරනවා මම මේ තරඟකාරී නිසා හැමතැනම හෝටල් තියෙන නිසා විශේෂ විදිහට කෑම ටික දෙන්න ඕනේ. යා එහෙම හිතලා සමහරට රසයේ පැත්තෙන්, ගුණයේ පැත්තෙන්, පිරිසිදු භාවයේ පැත්තෙන් ඒ වගේම යා සමහරලාට නිලුම් කොලේ කියලා ඒ වගේ දෙනල්ලා නිර්මාණාත්මක විදිහට මිනිසුන්ට හිත ඇදිලා යන විදිහට දැන් මෙයා හෝටලේ පටන් ගන්නවා. ඊට පස්සේ කිව්වත් මෙයා දැන් මෙතන හේතු ටික ඔන්න හදලා තියෙනවානේ. දැන් ලාභයයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ලාභයේ උදෙසා ලාභ කියන්නේ ඵලය. ඒත් ඵලයේ උදෙසා දැන් මෙයා හේතු හදුවා. දැන් වෙන්නේ මොකද්ද කිව්වත් හේතු ටික හැදෙලා නිසා මෙයාට පැහැදිලිව ලාභ ලැබෙනවා. ඒ ඵලෙ ලැබෙනවා. මේ මිනිස්සු වෙනව හොදට. එවිල්ලා ඒ වගේම කඩේ තියෙන රසය ගැන, ගුණය ගැන හැමෝම සතුටු වෙලා ඒ පිරිසම යලි යලි ඉන්න පුරුදු වෙනවා. අනිත් අය සීපත් කරන දැනුම් දීලා කඩේ තියෙන දැන් පිරිස වැඩි වෙනවා. දවසින් දවස වැඩි වෙන පින්වතුන් දැන් ලාභ වැඩි වෙනවා. දැන් ලාභය හොඳට ලැබෙනකොට මෙයාගේ නිකන් දැන් හිතෙනවා නෙළුම් කුලේම දාන්න නැතුව මේකෙන් භාගයක් දාන්න ඕන. එහෙම වෙනවා. එතකොට පින්වත්නි රසයේ ගුණයේ පැත්තෙන් උනත් සමහර දේ අඩු කර කර ඒ මෙයාගේ අර ඇති කරගත්ත වටිනාකම ගුණාත්මකකම ටික ටික බහිනවා. ඇයි ඒ බහින්නේ? ලාභයට දැන් මෙයාගේ හිත වැඩිපුර යොමු වෙනවා. ඒක වැඩි කරගන්න ලාභි මෙයා මිහින් ගුණාත්මකව අඩු කරනවා. දැන් උනේ මොකද්ද? හේතු හදද්දි ඵලය ලැබුණා. ලාභය නම් ඵලේ. දැන් මෙයා ලාභය නම් ඵලයට දැන් හිත යොමු කරලා ඒක රැකගන්න උත්සාහ කරනවා හේතු අමතක කරලා. ඒ කියන්නේ හේතු අමතක වෙලා ලාභය මතේ හිත යොදවගත්තට පස්සේ දන්නෙම නැහැ පින්වත්නි දැන් හේතු නැතිවි අඩුවීම නිසා ලාභය නම් ඵලෙත් අඩු වෙනවා. ඒ අර ගුණාත්මක බව අඩු වෙන කඩේට ආපු මිනිසුත් ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ මෙයාට වෙන්නේ මොකද්ද? හේතු ටික හදන්නෙත් නැහැ. ඒ කියන්නේ කඩේ ගුණාත්මකත් නැහැ බඩු ලාභයත් නැහැ. අර හේතුඵල දෙකම නැති වුණා වගේ. එහෙනම් මේක රැකගන්න උපේක්ඛා කියන කාරණේ ගේන වෙනවා. උපේක්ඛා කියන කාරණෙන් කරන්නේ මොකද්ද? හැමතිස්සෙම මේ කඩේ මුදලාලි යොමු වෙන්න ඕනේ. ලාභ ලැබෙනවා නමුත් නම් ලාභි තිබ්බත් එකයි නැතත් අනේ තනින් හිත තියාගන්න ඕනේ. තිබ්බත් එකයි නැතත් එකයි කියලා යා හිත යොමු කරන්න ඕනේ එකම දේ මොකද්ද? හේතු ටික හදන්න. හැමතිස්සෙම මම ගුණාත්මකකමම හදනවා. ඒ රසයම හදනවා. ඒ තියෙන පිරිසිදුකමම හදනවා. ඒ ගැනම මම හැවදිස්සෙම සැලකිලිමත් වෙනවා. ඒ හේතු ටික ගැන දිගටම ඔබ හිතන්න හිතනකොට පින්වත්නි ඵලය ගැන හිතන්න ඕනේ. ඒක නිකම්ම පස්සෙන් එනවා. ඒ ලාභය නිකම්ම ඔබට ලැබෙනවා. ඒතකොට ඔබට ලාභෙ තිබ්බත් එකයි නැතත් එකයි කියලා ඔබ ගුණාත්මක බවට හිත බර කරාට පස්සේ පින්වත්නි ඒතනදී වුණේ මොකද්ද? ඔබ උපේක්ෂාව තුළ හිටිය ලාභය සම්බන්ධව. ඒ උපේක්ෂාවම තමයි ඔබට ලාභය පුරවන්නේ. ඒක භවනාවෙත් එහෙමයි සමාධියෙත් එහෙමයි. හැමතැනම එහෙමයි. ඒක සියලු දේට අදාළයි. එතකොට පින්වත්නි දැන් ස්වාමීන් වහන්සේලා හිටියොත් මේ ධර්ම ප්‍රචාරය යන අපිටත් ඒක අදාළයි. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ගුණවත්ව හරවත්ව ශ්‍රාවකය උදෙසා දීවිතු ධර්මයේ අවංක හිතින් ක්‍රමවත්ව දෙනකොට මිනිස්සු ස්වාමීන් වහන්සේ වටා ගොඩ නැගෙනවා, ප්‍රසිද්ධ වෙනවා, ලාභ දෙනවා, සත්කාර ලැබෙනවා, සම්මාන වෙනවා. ඒ ස්වාමීන් වහන්සේට යසින් පිරෙනවා. එතකොට මේ කීර්ති ප්‍රශංසත් එක්ක ඊට පස්සේ උන්වහන්සේ දැන් ඒක රැකගන්න ඒ ඔස්සේ හිතන්න පටන් ගත්තොත් එහෙම ඒ ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙවි. ඒකට නොයෙකුත් දේ කියවන්න කරන්න ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? හේතු ටික දැන් අමතක වෙනවා, ඵලයට හිත බර වෙනවා. හේතු අමතක වුණා කියලා කියන්නේ මොකද්ද? දැන් අර දේශනාවට අවශ්‍ය වැදගත් වටිනා හරයක් ඇති කරුණු අඩු වෙනවා. එයි දැන් ලාභය උදෙසා ප්‍රසිද්ධිය උදෙසා හිත බර වෙනවා. මොන දැන් හේතුව නැති වුණා ඵලය ගැන හිතනවා. උපේක්ෂාව නැහැ. ඉදිරි මෙදහත්කම නැහැ. අන්නේ මෙදහත්කම නැති වෙච්ච නිසා පින්වත්නි ඊට පස්සේ ඉන්නේ මොකද? හේතුත් නැහැ, ඵලෙත් නැහැ, සියල්ල නැති වෙනවා. එහෙම එතකොට දේශනාවේ හරයක් නැති වෙලා, ගුණවත්කමක් නැති වෙලා,
लभिच प्रसिद्ध अवस्था इतिहास देखें मे कम हेतु उपेक्षा निकम मे ओण कर मे उपेक्षा बज्जंग धर्म स्वभाव एक उपेक्षा करगे या कटोट मे बोज्जंग धर्म टीकवाणी पेहदली स्वामी से बोज्जंग धर्म हत कोटस्तुनकट वेंकले पलवनी कोटसे अंगतुन हेतु देवनी कोटसे अंगतुन फलय तुंगनी कोटसे इतुवेन अंगे अर हेतु फल रखिना बोज्जंग धर्म टीक दीवन बरीद नी जीवित सामान्य बोज्जंग नमहन समहारोहित महान स्वामी हंसलन कराई बोज्जंग वेपेमी तम मनस मम मे मत विधि आनापान सत्य आश्वास प्रश्वास हित यमुक दरिद्र बोज्जंग धर्म टीक दीवर इपटे बोज्जंग धर्म दीवरकूल सीहियम दीवन समाधिय दीवन हेतु सिहिय वीर धम्म विच्यादि अरे हेतु टीके हदिला विमर्शन कारण अरति वेटेन ओणम आश्वास प्रश्वास आश्वास प्रश्वास अनीत दिन इतना प्रश्नावधि ඒ සමාධි මාත්‍රිතක් එක්ක ඔය ප්‍රඥාව දිනු වෙනකොට පින්වත්නි මොකද්ද ඔබ තුළ වැඩෙන්නේ බෝධි අවබෝධය එහෙනම් ඒ අවබෝධය ඇති කරගන්න අංග ටික මේ අංග ටිකින් ඔබේ අවබෝධය ඇති වෙන්නේ නැත්නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවදාකවත් මෙච්චර 2000 ගණක් ඇති වෙන්නේ පවත්වගෙන ඉන්න බෑ මේ ධර්මයේ මෙතෙක්කල් පවත්වගෙන ආයේ මේක ප්‍රායෝගික ධර්මයක් නිසා දැන් ඔබට මේ දේශනාව ඔස්සේ මුල සිට අගට හරියට ඔබ අහගෙන විමසිල්ලෙන් හිටියනම් ඔබට තේරෙන්න නිකක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගිකයි. අද අපි පින්වත් මේ සාකච්ඡා කළේ බොජ්ජංග ධර්ම ආනාපාන සති කියන සූත්‍රය අසුර කරගෙන කතා කළේ බොජ්ජංග ධර්ම ආනාපාන සති භාවනාව සමග වඩන්නේ කොහොමද කියන එක. ඒතර මෙතෙන්දී ඔබ මොනවද බොජ්ජංග ධර්ම කියලා කතා කළා. මේ කියන කාරණාත් එක්ක ටික ටික සිහි කරන්න මොනවද අද ඔබ අහුවේ කියලා ඊළඟට පින්වත්නි බොජ්ජංග ධර්ම දියුණු කරන්න ඕන විදිය කතා කළා බෙදල වෙන් කරලා ඊළඟට පින්වත්නි ඒ බොජ්ජංග ධර්ම වඩනකොට එන බාධා ගැන අපි කතා කළා ඒ වගේම පින්වත්නි මේ බාධා මගහරින්න කර යුතු දේ මොකද්ද මොකද්ද බාධා මගහරින්න ඇති කරගන්න තියෙන දේ මේවා ගැන අපි සාකච්ඡා කළා ප්‍රයත්න දැන් සිහියට ගන්න බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ගම්භීර වූ ධර්මය අපි නිකන් වචනේ විතරක් දැන ගැනීම සවදාක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බොජ්ජංග බොජ්ජංග කීකිය වචනේ එහෙම නෙමෙයි ඕන වෙන්නේ. මේක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද නැද්ද කියන එක දැන ගැනීම. සමහර වෙලාවට පින්වත් මේ දහම් පාසල යන කාලේ ඉස්කෝලේ බොජ්ජංග ගැන ඉගෙන ගත්තා. අපි සත්‍ය ධම්ම විචේ විරිය පිටි පස්සදී සමාධි උපේක්ෂා කීකිය මේවා විභාගෙට ප්‍රශ්න පත්‍රයට ලියන ওই වචන ටික ඔක්කොම කටපාඩම් කළා. प्रश्न पत्र प्रश्न पत्र वचन टीकाकर वर्तमान दखिन बहु कार्य बहुल समहार धर्मी अवबोध कमंटर खाली व्यंकर धर्म दीवर गुलवां මේ ජීවිතයේ මේ ධර්මය තමාතුළු ප්‍රායෝගික කරගෙන ධර්මයේ තමාතුළින් දකින්න ඒ නිසා අපි ඔබට ආශිර්වාද කරන හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වහවහම අවබෝධ කරගන්නට මේ ජීවිතයේම ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා කියලා සාදු 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 ඔබට නිවැරදි උතුම් අවබෝධයට උපකාරී වන ධර්මයේ
श्रवणे करन्नट पिंवत्नी इताम पहासुवेन माध्य ऐसुरु करला सुवते पहासुवेन धर्मय लभेद्दी अपिट मे कारणा तवत् टिकक अतपय दिगहल्ला वगे सहल्वेन पय गणनावक साकच्छा करन्नट අපි දවස පුරා කරන භාවනා වැඩසටහන් දෙකක් දැනට පවත්වනවා හැම මාසිකම මුල්ලේරි දවසේ 8 ඉඳන් හවස 4 දක්වා කුරුණෑගල වයම්බී ශාලාවේ හැම මාසිකම මුල්ලේරිද ඊළඟට පින්වත්නි හැම මාසිකම දෙවැනි ඉරිදා උදේ 8 ඉඳන් හවස 4 දක්වා කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ පැවැත්වෙනවා භාවනා වැඩසටහන් ඉතින් අද දවසේ පැවැත්වුණා ඒ බෞද්ධ සම්මේලන ශාලාවේ වැඩසටහන ඔබට පින්වත්නි ඒ වැඩසටහන් සමග එකතු වෙලා උදේ 8 ඉඳන් 4 දක්වා මේ ධර්ම කරුණු අවබෝධය පිණිසම විස්තරාත්මකව ශ්‍රවණය කරන්නට අවස්ථාව තියෙනවා. පින්වත්නි අපි දැන් විමසල බලමු අද ඔබට මේ ධර්ම දේශනාව ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම දක්ෂිනා වැඩසටහන සාර්ථකව සිද්ධ කරන්නට ඒ සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරපු පින්වතුන්ගේ මූලික අරමුණ අද දායකත්වය දරන්නේ අලුගෝ මුල්ල අරුක්කුඩ ශ්‍රී ඉන්දසාර මාවතේ රත්න නිවසේ පදිංචි එම්.බී. උපවති සිල්වා මහත්මිය සුළු පවුලේ පින්වත් සියලු දෙනා විසින් අරමුණු කරගන්නා පින්වත්නි මීට වසර 12කට පෙර පරලෝසපත් ජී.එච්. සුමති රත්න ගාර්භිහේවා පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද කරන්නටත් ඒ සදහැති පින්වතුන්ගේ සත්තරමුණු ඒ ආකාරයටම සඵල කරගන්න භාග්‍ය ලැබේවා කියලා අපි ඒකාන්තයෙන්ම ආශිර්වාද කරනවා. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙච්ච මේ පරලෝකීය තමන්ගේ ආදරණීය පියාණන්ට ඒ අතන්ගේ සංසාරගත සියලුම ඥාතීන්ට සහ ධර්මයේ ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දිනාගේම සංසාරගත අපිට සිහි වෙච්ච නොවෙච්ච මේ පරලෝකීය සියලුම ඥාතියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු ඥාතියෝ මේ පින් බලෙන් පරලෝ සැනසෙත්වා සුවපත්ත්වා කියන සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි පින් කැමති දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙලා ධර්ම දක්ෂිනා වැඩසටහන දෙවියෝ තහන වැඩසටහනක් බවට පත් වේවා කියලා අපි ඒකාන්තයෙන්ම ආශිර්වාද කරනවා. දෙවියෝ මේ උතුම් බුද්ධංග ධර්ම දියුණු කරගෙන දෙව්ලොව ධර්මාභෝධය ලබා ගනිත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. එවගේම අද දායකත්වයෙන් සහ ශ්‍රාවකත්වයෙන් එක්තු සියලුම පින්වතුන්ටත් අලුබෝ මුල්ල අරුක්කුඩ ශ්‍රී ඉන්දසාර මාවතේ රත්න නිවසේ පදිංචි එම්.බී. උපවති සිල්වා මහත්මියතුළු පවුලේ සියලුම පින්වතුන්ටත් එවගේම විශේෂයෙන්ම නෙට්ටෙසන් නාලිකාවේ ඒ අධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ටත් ලෝකවාසී සියලු දෙනාට යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක් උදා කරගන්න නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස හේතු වන්නට මේ පින් හේතු වේවා. හැම දිනාටම පින්වත්නි මෙලොව යහපත පිණිස වගේම පරලොව සුගතිය පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්නට මේ බොජ්ජංග ධර්ම දියුණු කර ගැනීම පිණිසත් සමත මේ දේශනය දේශනාවෙන් රැස්වෙච්ච පිනත් හේතු ආසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති.